සද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පාතන පොහොය වැඩසටහන් මාලාව ලෝකේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ වැඩසටහන් පවත්වන්න වෙන්නේ අන්තර්ජාලයේ හරහායි ඒ වගේම මේ පින්වතුන්ට වෙනදා වගේ තමන් සිල් සමාදන් වීමට අටසිල් සමාදන් වීමට විහාරස්ථානවලට යන්න හැකියාව නැහැ. නමුත් ගෙවල් දොරවල් වල ඉඳලා ඒ තමන්ගේ බණ භාවනා ආදී කටයුතු සිදු කරන්න උත්සාහ ගන්න අවස්ථාවක් අපි පසුගිය පොහොය දවසේ මේ පොහොය දේශනා වෙනුවෙන් ඉතා වටිනා සූත්‍රයක් මාතෘකා කරගත්ත චූල වේදල්ල සූත්‍රය. ඒ සූත්‍රයේ තුල අන්තර්ගත වෙන්නේ ඇත්තටම ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්. මුලදී මතක් කරා මං ඒ ප්‍රශ්නෝත්තර ප්‍රශ්න අහන පුජ්‍යලයා විසාක සිටුවරයයි. ඒ පිළිතුරු ලබා දෙන්නේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේයි. මේ දෙන්නා පෙර විවාහක යුවලා ඒ වගේම ගිහිව ඉඳලාම අනාගාමී තත්ත්වයට පත්වෙච්ච ගිහි ශ්‍රාවකයෙක් තමයි විසාක සිටුවරයා. ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ පැවිදි වෙලා ඉතා කෙටි කාලයකින් විසාක සිටුවරයා අනාගාමී තත්ත්වයට පත් වෙලා හිටිය පැවිදි වෙලා ඉතා කෙටි කාලයකින් අනාගාමී තත්ත්වය පාස් කරලා පහු කරලා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් බවට පත් වුණා ධම්මදින්න මෙහෙණින් වහන්සේ. ඒකම මං පැහැදිලි කරා මේ පසුගිය දේශනාවේදී. මේ විසාක සිටුවරයා අනාගාමී තත්ත්වයට පත් වුණත් එයා සැක හිතනවා මේ ධම්මදින්න පැවිදි වුණාට මේ පැවිද්ද ගැන කලකිරිලා නැවත රජගහ නුවරට ආවා කියලා. එහෙමනම් එයාට කරන සැලකිල්ලක් විදිහට නැවත ගිහි ජීවිතය ගත කරන්න හෝ එහෙම කැමති නම් ඒ විදිහට අර දේපලාදී දේවල් පවරලා ඒකට සුදුසු දෙයක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන තමයි මේ සාකච්ඡාව ඇත්තටම ආරම්භ වෙන්නේ. ඒකම මම මතක් කරා තව මේ සූත්‍රයේ තුල මේ විසාක සිටුවරයා ධම්මදින්නාගේ ධර්ම ඥානීය පරීක්ෂා කරන්න ප්‍රශ්න කරනකොට මේ ධම්මදින්නා එදා ඉඳලම තීක්ෂණ විදිහට මොනවා හරි කරුණු සම්බන්ධව තර්ක ඥානයකින් යුක්ත කෙනෙක් බව මුලින්ම විසාක සිටුවරයා දන්නවා. ඒක නිසා වෙන්නේ නිකම් ප්‍රශ්න ඇහුවොත් ඒවා පාඩම් කරලා උත්තර දෙන්න පුළුවන් මෙයාට. මට මෙයාගේ නියම තත්ත්වය හඳුනා ගන්න අපහසු වෙයි කියලා මේ අමුතු ක්‍රමයකට තමයි මේ ධර්මයේ සම්බන්ධව ධම්මදින්නාගෙන් විමසන්නේ. ඉතින් එතන ප්‍රශ්න 34ක් විතර අන්තර්ගත වෙනවා. ඒවා අපි මේ පින්වත්තුන්ට ලැබෙන්න සැලැස්සුවා පසුගිය දේශනාව තුළදී. එහෙම ඒ ප්‍රශ්න ටික අංක කරලා ඒ සූත්‍රයේ අන්තර්ගතයයි. ඉතින් ඒක ලැබුණ නැත්නම් ඒ තුසරකාන ඕනට මැසේජ් එකක් දීලා හරි කොහොම හරි ඒක අන්තර්ජාලය හරහා ගන්න පුළුවන් වේවි. දැන් මම ගිය දේශනාවේදී මතක් කරා මේ පළවෙනි ප්‍රශ්න හතර ගැන. දැන් මේ විසාක සිටුවරයා ඇත්තටම මේ ප්‍රශ්න ගොනු කරන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම ශ්‍රාවකයෙක් වෙන්න නම්, ඒ කියන්නේ ශ්‍රාවකකමින් ඵලයක් නෙලා ගන්න නම්, ආර්ය තත්ත්වයට පත් වෙන්න නම් මුලින්ම සෝවාන් තත්ත්වයට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිලාභියෙක් වෙන්න ඕනේ. එතකොට සෝවාන් තත්ත්වයේදී ඇතිවෙන මූලිකව ඇතිවෙන දිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතය තමයි චතුරාර්ය සත්‍ය කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට මේ
ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතය චතුරාර්ය සත්‍ය වෙනවා. ලෝකෝත්තර නොවන සංසාරයක් හදන ඕන දිට්ඨියක් තුල අන්තර්ගතය බොරු සත්‍ය හතරක් වෙනවා. බොරු හතරක් වෙනවා. සත්‍ය හතරක් වෙන්නේ නැහැ. එතන බොරු හතරක් වෙනවා. එහෙනම් මේ සංසාරයේ ස්වરૂපය උකයි. සංසාරයේ හදන දිට්ඨියක් තුල අන්තර්ගතයත් කාරණා හතරකින් යුක්තයි. හතරම බොරු. සංසාර විමුක්තිය තියෙන දිට්ඨිය. දිට්ඨියක් තුලමයි සංසාර විමුක්තිය තියෙන්නේ. දිට්ඨිය කියන්නේ දැක්ම. දැක්ම කියන එක පහළ වෙන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට කියන මේ උප්පත්ති ඉන්ද්‍රිය හයට අරමුණක් එනකොට මුලින් හටගන්න දේ දිට්ඨියයි. එතකොට ඇහෙන් එන දිට්ඨියක් තුල සංසාරයක් හදන දිට්ඨිය නම් ඒකේ බොරු හතරක් අන්තර්ගතයි. ඒ බොරු හතරත් අන්තර්ගත බොරු හතර තුල තියෙන්නේ මොනවද? දුක, දුකට හේතුව, දුක නැතිකම, දුක නැති කරන මාර්ගය. බොරු හතරත් ඒකම. ආර්ය සත්‍යයේදී ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඇතිවෙන දිට්ඨිය තුල අන්තර්ගතය ගත්තොත් කාරණා හතරයි. ඒක සත්‍ය හතර. ඒකෙත් අන්තර්ගතය මොකද්ද? දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. ආර්ථත්තේදී වෙනස් වෙන්නේ දුක සංසාරයක් හදන දිට්ඨියක තියෙන දුකයි මේ දෙකම එකක් වෙන්න පුළුවන්. හැබැයි ආර්ථත්තේදී දුකට හේතුව තණ්හාවයි. සංසාරයක් හදන ඕනම දිට්ඨියක දෙවෙනි අන්තර්ගතය තණ්හාව නෙවෙයි. දුකට හේතුව වෙන කාරණය. දැන් අන්න එතන තමයි වැරදින තැන. දැන් එතනින් පස්සේ දුකට හේතුව වැරදි දෙයක් ආපු හැටිය හැම වෙලෙම දුක නැති තැනත් වැරදි වෙන වැරද්දක් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් මිනිසුන්ට ජීවත් වෙනකොට මුදල් නැතිකම දුකයි. මේ මුදල් නැතිකමට හේතුව විදියට මේ මුදල් නැති මිනිස්සු හදාගත්ත දෙයක් තමයි ඒකට ඒ දුකට හේතුව වෙන්නේ. ඒ හදාගත්ත දේ කවදාවත් ඒ මුදල් නැති පුද්ගලයාගේ තණ්හාව කියලා එයාට අවබෝධ වෙන්නේ නැහැ. ඔන්න ඔතන තමයි වෙනස තියෙන්නේ. ඉතින් ඒ එතකොට මුදල් නැති එකට හේතුව එයා හදාගත්තොත් මේ කරන රැකියාව හොඳ නැහැ. එතකොට දුකට හේතුව එයාගේ රැකියාව. එයා කරන්නේ මොකද්ද? දුක නැති තැනක් එයාට තියෙනවා. එයා රැකියාව මාරු කිරීම තුළ දුක නැති වෙනවා. දුක නැති කරන ක්‍රමයකුත් එයාගේ දිට්ඨිය තුළ තියෙනවා. ඒ දිට්ඨියක් ඇති වෙනකොට මේ අන්තර්ගත හතරම ඇති වෙනවා. ඒ ක්‍රමය මොකද්ද එතකොට? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමද නෑ. එක්කෝ තමන්ගේ සුදුසුකම් අනුව ඉල්ලුම් පත්‍ර දැමීම, නැත්නම් දේශපාලඥයන්ගේ සහාය අරගෙන හොඳ රැකියාවක් ලබා ගැනීම, මොන හරි ඒ වගේ නැත්නම් රටවල් අත්හැරලා යෑම, ඔය වගේ මොනවා හරි දේවල් ඒ දිට්ඨියට අනුව හැදේ. දුක නැති තැනට යන්න. ඒක ක්‍රමයයි. දුක නැති කරන ක්‍රමයයි. මෙන්න සංසාර ස්වરૂපය. හැබැයි ලෝකෝත්තර ස්වરૂපයේදී එක නෑ. දුකට ඕනම දුකකට හේතුව. තනි කාරණය. ආර්ය සත්‍යය. ඒක තණ්හාවයි. ඒ තණ්හාව තමයි හැම දුකකටම හේතු වෙන්නේ. දැන් අපිට එන දුක්වල වෙනස තියෙනවා. අපිටත් මේ සංසාර දුක තේරෙනවා. ලෙඩ දුකයි කියලා තේරෙනවා. ලෙඩ හැදුනම. නමුත් ලෙඩ හැදුණු එකට හේතුව හෙව්වොත් තමන්ගේ තණ්හාව ඒ ලෙඩින්ද ඇති වෙන දුකට හේතුව ලෙඩ කියන එක නෙමෙයි මේ. දුකට හේතුව තමන්ගේ තණ්හාව කියලා අවබෝධ වෙන කෙනෙක් නැහැ. හැබැයි ඒ අයම කියනවා අපි ධර්මයේ හුඟක් දියුණු වෙලා තියෙනවා. ඉතින් එහෙම ධර්මයක් බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. දුකට හේතුව තණ්හාවයි. තණ්හාව කියන්නේ මොකක්ද? තණ්හාව කියන්නේ මමත්වය. දැන් බුදුහාමුදුරුවෝ වෙන්නේ කොහේද දුක තියෙන්නේ? ඒ දුකට හේතුව මමත්වයයි. ඒ මමත්වය කියන එක හැබැයි මමත්වය කියවම ආත්මය කියලා ගන්නවා. දිගට පවතින දෙයක් නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ අනාත්ම ධර්මයක්. මමත්වය කියන්නේ දිගට පවතින සාන්තතික දෙයක් නෙවෙයි.
සන්තතික දෙයක් නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ ආත්මය කියන එක මමත්වය කියන එක නිර්මාණය වෙන්නේ මොහොතින් මොහොත. අරමුණින් අරමුණට. ඇහැට පේනකොට පේන පුජ්‍යලයේ බිහිවෙන එක තමයි ආත්මය. මේ පේන එකේ නෙවෙයි දුක තියෙන්නේ. පෙනිච්ච එකෙක් බිහිවෙන එක. පෙනිච්ච එකා කියන පුජ්‍යලයා ආත්මයයි. දැන් මෙන්න මේ දැන් නැති කරන්න ඕනේ මොකද්ද? පෙනීම නැති කරලා දුකෙන් මිදෙන්න බෑ. පේන එකා නැති වුණොත් දුකෙන් මිදෙනවා. අතෙ මිදෙනවා. දැන් පේන එකා නැති තැන 100ක් අවබෝධ කරගත්ත කෙනා තමයි මේ දේශනා මාලාවේ මේ සූත්‍රයේ තුල අන්තර්ගත ධම්මදින්න රහත්මේ ඉන්නවා. පේන තැනින් දුකක් එන්නේ රහතන් වහන්සේට. පෙනීම නැති වෙලා නැහැ. පෙනීම නැතුව දුක නැතුව පෙනීමක් තියෙන තැනට ධර්මයේ පෙන්වන වචනේ තමයි දික්ඨේ දිට්ඨමන්තං භවිෂ්‍යති. පේන එක හැබැයි විකෘති පෙනෙලක් හරියන්නේ නැහැ මේකට. දික්ඨේ දිට්ඨමන්තං භවිෂ්‍යති කියන එකේ තේරුම එහෙමනම් පෙනීමක් තියෙනවා. පෙනීම තුලින් දුකක් හටගන්නේ. හේතුව මොකද? දුකක් හටගන්නවා ඕනම තැනකදී පෙනීම අයිතිය කෙනෙක් බියුම්. පෙනීච්චි පුජ්‍යල භාවය ආවොත් ආත්ම භාවය ආවොත් අන්න එතන දුකයි. දැන් මේ ගුණය 100ක් තියෙන රහතන් වහන්සේ තමයි මෙතන මේ සූත්‍රයේ ඉන්න ධම්මදින්න රහත්මේ ඉන්න වහන්සේ. මේ හැබැයි මේ විසාක කියන සිටුවරයා සමහර දේවල් වල දුක නැති දිට්ටි තියෙන කෙනෙක්. අනාගාමී වෙලා. ඒක කාම ස්වરૂපයේ තියෙන හැම අරමුණකම එයාට පුජ්‍යල භාවයක් සත්ව පුජ්‍යල භාවයක් තණ්හාවක් ගොඩ නැගින්නේ. මොකද ඒකට හේතුව තමයි තණ්හාවේ අර සංයෝජන ධර්මවල මේ සංයෝජන ධර්ම වලින් අනාගාමී තත්ත්වයේදී පහක් විනාශ වෙලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටි. දැන් මම මෙතෙන් ඉස්සෙල්ල දවසෙත් මම පැහැදිලි කරා එවැනි හැකියාව එවැනි ගුණ එච්චර ඉහළට ධර්මයේ ප්‍රගුණ කර කෙනාටත් තව කෙනෙක්ගේ මනස එක්ක මනසේ දුකද තියෙන්නේ නැද්ද කියලා තීන්දුව කරන්න හෝ ඒ අනික් ශ්‍රාවකයා ඉන්න ධර්ම මට්ටම මොකද්ද කියලා තමන්ගේ ඥාන ශක්තියකින් හෝ උපක්‍රමශීලීව හඳුනා ගන්න හැකියාවක් නැහැ. ඒක මනාවට ඔප්පු වෙන සූත්‍රයක් තමයි මේ සූත්‍රය. ඒකින්ද තම තමන් කරන බොරු වැඩ නවත්ත ගත්තොත් තමන්ගේ භාවනාව සාර්ථක කරගත්ත හැකි. නැත්නම් එක එක කෙනා එක එක කරුණු කියවන දේ වචන අල්ලගෙන තීන්දු තීරණ ගන්න එක ධර්මයේ පිළිබඳ සම්පූර්ණ වැරදි. ඒක තමන්ට විපාක විදිහට එනවා. තමන් පැටලෙනවා. තමන් පල් වෙනවා යන ගමන. ධර්මයේ ඉගෙන ගන්න ඕනේ ඒකටයි. ධර්මයේ ගුණ ලැබෙන්නේ ඉගෙන ගැනීම මේ ඉගෙන ගත්තට නෙමෙයි. ධර්මයේ ගුණ ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු අර සීල සමාධි ප්‍රඥා වැඩීම තුළයි. ඒ ප්‍රඥා ශික්ෂාව තමයි ඔය සතිපට්ඨාන භාවනාවකින් වැඩෙන්නේ. එතකොට ඒක තමයි බහුලීගත කරන්න ඕනේ. ඉතින් ඒක තුලින් තමයි මේ කියන තත්ත්ව ලැබෙනව නම් ලැබෙන්නේ. දුක නැති තැන ලැබෙනව නම් ලැබෙන්නේ. එහෙම නැතුව ඉගෙනගෙන ලැබෙනවා කියන එකක් නැහැ. ඉගෙන ගන්න ලැබෙන ඕන මේක දුකම. ඉතින් මොකද දික්තිය වල අර ඉගෙන ගත්තේ පුජ්‍යලයේ බිහි වෙනින්. පුජ්‍යල භාවයයි දුකට හේතු. පුජ්‍යල භාවය ඇති කරන්න තමයි තණ්හාව කියලා ධර්මයේ හඳුන්වන්නේ. දැන් ඉතින් මේ මම මේ ටික කියා දුන්නේ මේ ඇත්තටම ව්‍යංගාර්ථයෙන් මේ විසාක සිටුවරේ අහන්නේ මේ චතුරාර්ය සත්‍ය මෙයාට අවබෝධ වුණාද කියලා. මේක පරීක්ෂා කරන්න තමයි මුලින්ම මේ ප්‍රශ්න ටික ගොනු කරන්නේ විසාක සිටුවරයා. දැන් සෝවාන් වෙලාවක් තියෙනවා නම් මේ ධම්මදින්නා පැවිදි වෙලා සෝවාන් වෙලාවක් තියෙනවම වශයෙන් දැන් යා අනාගාමි අඩුම ගාන සෝවාන් වුණා නම් ඒ ශ්‍රාවකයෙක්නේ. එතනින් එහාට ධර්මයේ ඉදිරියට ස්වයංක්‍රීයව ගලාගෙන යෑමක් තියෙනවනේ කවදා හරි. ඉක්මන්
කම නැති වුණාත් ඉස්සරහට යන්න. කවදා හරි රහත් වෙනවා. සුවමිත් කෙනෙක් මේ සංසාරේ රහත් නොවී නවතින්නේ නැහැ. කවදා හරි රහත් වෙනවා. මේ ජීවිතේදී වෙන්න පුළුවන් වෙනත් කාම ලෝකේ දිහා බැලුවම තේ වෙන්න පුළුවන් තව ජීවිත කීපයයි එතකොට. ඒ වගේ කොහොම හරි මේ ඒ බුද්ධ ශාසනය තුල තව බුදුරේ පහළ වෙන්න කලින් යා රහත් වෙනවා. මේක තමයි සාමාන්‍ය ස්වරූපය. ඉතින් දැන් ඒ රෝවාන් තත්ත්වයවත් අවබෝධ කරගෙනද මේ ඉන්නේ ධම්මදින්නා කියලා දැනගන්න විසාක සිටුවරේ අහනවා. අර චතුරාර්ය සත්‍ය සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ස්වරූපයට වැඩිය ටිකක් ගැඹුරු ස්වරූපයකින්. ඒ ගැඹුරු ස්වරූපයේ තියෙන වචන ටික තමයි අර මුල්ම ප්‍රශ්න හතර. මොනවා කොහොමද ප්‍රශ්න හතර මුල්ම ප්‍රශ්න හතර ගොනු කරලා තියෙන්නේ? විසාක අහනවා ධම්මදින්නා රාත්මේනින් වහන්සේගෙන් ආර්යාවෙනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සක්කාය කියලා භාවිතා කරන වචනයක් තියෙනවා. සක්කාය කියලා කියනවා. මොකටද මේ සක්කාය කියන්නේ? මේ සරලව අහන. දැන් ධම්මදින්නා රාත්මේනින් වහන්සේ දෙන උත්තරය පළවෙනි ප්‍රශ්නයේ උත්තරය සක්කාය කියලා සිතුතුමනි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සක්කාය කියන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයටයි. ඒක හඳුන්වලා දෙනවා මේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ. ඒ පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය රූප උපාදාන පංච උපාදානස්කන්ධයනේ සක්කාය කියන්නේ. එතකොට රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංස්කාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ මේකෙන් මොකක් හරි මොනවා හරි උපාදානයක් තියද ආන්න එකට කියන නමක් තමයි සක්කාය. ඊට පස්සේ දැන් දෙවෙනි ප්‍රශ්න විදියට අහන්නේ සක්කාය නිරෝධෝ නිරෝධාය සක්කාය නිරෝධාය කියලා වචනයක් භාවිතා කරනවා. මේ සක්කාය නැති තැනක් නේ සක්කාය සමුදය සක්කාය සමුදය නේද? සක්කාය කියන එකට හේතුවක් බුදුහාමුදුරගේ ධර්මයේ තියෙනවා. නිකම් ඇති වෙන එකක් නෙමෙයි. එහෙනම් උපාදානයට හේතුවක් තියෙනවා. දැන් රූප උපාදානස්කන්ධය සක්කාය වෙනවා. වේදනා උපාදාන වෙන තැනක් සක්කාය කියනවා. ඒ වගේම සංඥා උපාදාන වෙන තැනක් සක්කාය කියනවා. සංස්කාරය උපාදානය වෙන තැනත් සක්කාය ගුණය තියෙනවා. විඥානය උපාදාන වෙන තැනත් සක්කාය ගුණය තියෙනවා. එතකොට විසාක දෙවනි ප්‍රශ්නය විදිහට අහනවා ආර්යාවනි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සක්කාය සමුදය නැත්නම් මේ සක්කාය ඇති වෙන්න හේතුවක් තියෙනවා ඒක මොකද්ද? එතකොට රහත් මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ තියෙන්නේ පිටුදුම්මනි සක්කාය සමුදය කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙන දෙයක් නෙමෙයි. මේ මොහොතෙන් මොහොත භවයක් හදන යායම් පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාවට. ඒකේ තේරුම මොකද්ද? ස්වરૂප ක්‍රියාකාරී ස්වરૂප තුනකින් තියෙන කාම භව විභව ආදී ආකාර තුනකින් සක්‍රිය වෙන්න පුළුවන්. පෝනෝ භවිකා නැවත නැවත කොච්චර හරි භව හදන භව කියන්නේ පැවැත්ම මේ සංසාර පැවැත්ම සංසාරයේ හදන පෝනෝ භවිකා ඒ හදන සංසාරයට ඇලෙන නන්දි රාග සහගතා ඒ වගේම ඒ එකකින් ඇලිලා නවත්ත ගන්න නැති පැන පැන ඇලෙන ගතියෙන් යුක්ත తත්‍ර తත්‍ර අභිනන්දනී කියන්නේ තණ්හාවේ ගුණ ටික මේ කියන්නේ තණ්හාවේ ගුණ ටික තමයි පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනී මේ තණ්හාව තමයි සක්කායට හේතුව. සක්කාය හැදෙන්නේ තණ්හාව. ඔක දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ධම්ම දින්නා දෙනවා. දැන් මේව අහනකොට දැන් විසාක හිතනවා මේ 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 ඇත්ත උත්තරේ දෙනවා. දැන් යා නිකම්ම මේක ඇහුවා නම් දැන් දුක බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙන ධර්මයේ තියෙන දුක මොකද්ද කියලා දුක ආර්ය සත්‍ය මොකද්ද කියලා ඇහුවා නම් කටපාඩමින් කියයි කියලා
අර විසාක සිටුවරයා දන්නවා ධම්මදින්නාව පාඩම් කරලා කියයි කියලා. ඒක හින්දානේ දැන් මේ වෙනස් විදිහකට අහන්නේ. දැන් ඒ වුණත් හරි උත්තරේ ලැබෙනවා කොහෙන් හරි. ඒ ධම්ම මේ විසාක සිටුවරයා කල්පනා කරන්නේ හැම වෙලෙම මේ ධම්මදින්නා ඇත්තටම ප්‍රත්‍යක්ෂ කරගෙන කියනවද පාඩම් කරලා කියනවද? මෙයා මොකද ඉගෙන ගන්න පුළුවන් හින්දා ඔය මෙහෙනි ආරාමයට ගිහිල්ලා ඔය කියන කෙටි කාලේදී මේ ධර්මයේ ඉන්න මෙහෙනින් වහන්සේලා ඉගෙන ගන්න ඇති. ප්‍රායෝගික පුහුණුවක් නැතිව ඇති. මේ මතේමයි දිගටම තියෙන්නේ. ඒක හින්දා දැන් තුන්වෙනි ප්‍රශ්නයත් අහනවා. සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද? ඉතින් අර රහත් මිනින් වහන්සේ තියෙන දේශනා කරන සක්කාය නැති තැන නිරෝධය කියන්නේ. සක්කාය නැති තැන තියෙන්නේ ඒක තමයි නිවන. තණ්හාව නැති තැන සක්කාය නැහැ. ඒකට සක්කාය නිරෝධය වෙන්න ක්‍රමය මොකද්ද? එතකොට මිනින් වහන්සේගේ උත්තරේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. මේ කියන්නේ ඇත්තටම චතුරාර්ය සත්‍යය. ඔන්න පළවෙනි ප්‍රශ්න හතර. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන අහනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද නැද්ද කියලා විසාකට දැනගන්න ඕනේ. දැන් මේකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේක මේ විසාක සිටුවරයා හැම වෙලෙම කල්පනා කරන්නේ ධම්ම දින්නා දැන් කරන්නේ බොරුව. මේවට මේ උත්තර දුන්නට මෙයාට ධර්ම ඥානෙ නෙවෙයි පාඩම් කරලා ඇති. ඔවා කියවන ඇහිලා ඇති. ඒක හින්දා මේ කියනවා. ඔය වචන ටික අල්ලගෙන කියනවා ඇති. දැන් ඒකින්ද තව එහාට මේ සාකච්ඡාව ගෙනහිල්ලා මෙයාගේ තව ධර්ම ඥානෙ තව පරීක්ෂා කරන්න ඕනේ කියලා තුන් හතරවෙනි ප්‍රශ්නේ අහනවා. මේ පින්වතුන්ට ඒ පත්‍රිකාවෙත් ඇති හතරවෙනි ප්‍රශ්නේ මේ පස්වෙනි ප්‍රශ්නේ අහනවා. පස්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ අමුතු විදිහකට. දැන් මේ සක්කාය කියන දේට හේතු අහනවානේ පළවෙනි ප්‍රශ්නේ. සක්කාය කියන්නේ මොකද්ද කියලා. සක්කාය කියන්නේ මොකද්ද? එතකොට මෙහෙණින් වහන්සේගේ උත්තරේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියන්නේ කියලා. දැන් මෙන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. එතකොට මේ පංචස්කන්ධය හැදෙන්නේ කොහෙන්ද? ඇහැට රූපයක් පේනකොටත් මේ කියන පහ තියෙනවා. මේ පංචස්කන්ධය නිර්මාණය වෙනවා ඇහැට අරමුණක් ඇවිදිලා රූපයක් පේනවා නම් කාට හරි සංතාරගත සත්‍යයකට. ඒ රූපය පෙනීම තුල අන්තර්ගතය ගත්තෝ ඔය පෙනුණා කියන ක්‍රියාව යාන්ත්‍රණය විග්‍රහ කරොත් ඒ පෙනීම තුල අඩංගු වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා පහයි කියන එක අධ්‍යාත්මික ලෝකයේ බුදුහාමුදුරුව පෙන්වන එකක් විතරක් නෙමෙයි. මේක එදා ධම්මදිව භාරතයේ භාවිතා වෙච්චි අධ්‍යාත්මික විග්‍රහයක්. ඒ කියන්නේ අද තියෙන මේ විද්‍යාව අනුව තියෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් ගත්ත ඒවා නෙමෙයි මේ කියන්නේ. මේ සිත දියුණු කරලා ලබාගත්තේ ප්‍රතිඵල ටික. මේක හැමෝම සියලුම ආගම් ભેදයකින් තොරව අධ්‍යාත්මිකව යමක් දිනු කරාද ඒගොල්ලෝ සම්මතයක් විදිහට ඒක ආරමුණක තියෙන අන්තර්ගතය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක භාවිතා කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේකේ උපාදානීය කියන එක ගැඹුරෙන් විග්‍රහ කරනවා. දැන් අනික් ආගම ආගම් දිහා බැලුවොත් දැන් දාහිතිය අලරකාලාම වගේ කෙනෙක් ගත්තොත් කාමයේ උපාදාන වෙන තැන විතරයි දුක තියෙන්නේ කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. ඒ කියන්නේ කාමාවචර උපාදානයේ දුකයි, දුකෙන් අත් මිදෙන්න නම් එහෙනම් රූපාවචර උපාදානයකට යන්න ඕනේ කියලා. එතකොට රූපාවචර උපාදානයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ උප්පත්ති ඉන්ද්‍රිය හයට නෙමෙයි. හයෙන් බෑ රූපාවචර උපාදාන හදන්න. රූපාවචර උපාදාන හදන්න පුළුවන් අපේ මනෝ ඉන්ද්‍රියට විතරයි. එහෙනම් මේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම තුළයි කාම ස්වરૂපය අහක් කරලා, ඒ කියන්නේ ඇහැ කන්නාසාදී
ඉන්ද්‍රියන් වලින් ඇති වෙන උපාදාන නැවැත්තුවේ තැන නිවන තියෙනවා කියලා තමයි ආලාර කාලාම බෝධිසත්වයන්ටත් ඉගැන්වෙන්නේ. ඒ වගේම උද්ධකාරාම පුත්‍ර කියන්නේ ඊට වැඩිය ගැඹුරු දෙයක්. ඔය ආලාර කාලාම කියන මනෝ ඉන්ද්‍රියෙන් හදන රූපය උපාදාන වෙන්න තැන, වෙන්වෙච්ච රූපයක් උපාදාන වෙච්ච තැන, හදාගත්ත රූපයක් උපාදාන වෙච්ච තැන නිවන නෑ. ඒගොල්ලොත් උපාදානේ දන්න. එතන නිවන නෑ. උද්ධකාරාම පුත්‍ර කිව්වේ රූපේ අනන්ත රූපය උපාදාන වෙන තැන නිවන තියෙනවා. වෙන්වෙච්ච රූපයක් වෙන් කරන්න පුළුවන් රූපයක් උපාදාන වෙන තැන තියෙන්නේ සංසාරේ. එතකොට එහෙමනම් මේ ලෝකේ ඉන්න බුදුහාමුදුරුව හැරෙනකොට අනිකුත් සියලුම අධ්‍යාත්මික ගුරුවරු සියලුම අධ්‍යාත්මික වශයෙන් බිහිවෙච්ච ආගම් උපාදානය කියන එක දැනගෙන හෝ නොදැනගෙන අතහරිනවා. ඒ සමහර උපාදාන සංසාර දුකට හේතුව විදිහට සලකනවා. සමහර උපාදාන සංසාර දුකට හේතුව විදිහට සලකන්නේ නැහැ වෙලක් ආවා. ඔන්න ඔතන තමයි ඔය ආධ්‍යාත්මික ලෝකයේ බෙදෙන්නේ. බුදුහාමුදුරේ එහෙම නෙමෙයි. කොහේද උපාදානයක් තියෙන්නේ? ඒ සෑම උපාදානයකම සංසාර දුක තියෙනවා. මේවා ගැඹුරු ඒවා. දැන් මේ ගැඹුරේ විසාකක් දන්නවා මේවා තමයි පැටලෙන්නේ. දැන් සමහර විට ධම්මදින්නා මේ කියන්නේ ආලාර කාලාමගේ ගෝලියොත් ඉන්නවා ඒ වෙනකොට. දැන් ආලාර කාලාම හිටියේ ඔය රජගහ නුවර ආසන්නේ. එතකොට දැන් ඊගොල්ලන්ගේ මේ ගෝලියො නැද්ද රජගහ නුවර? එතකොට ඒ අය එන්නේ නැද්ද හාමුදුරුවරු ඉන්න තැන්වලට, භික්ෂුන් ඉන්නහසලා ඉන්න තැන්වලට? මුණ ගැහෙන්නේ නැද්ද? සාකච්ඡා කරන්නේ නැද්ද? කතා බහ කරන්නේ නැද්ද? කතා කරලා තියෙන්නේ. එතකොට මේ කියන කතාත් සමහර විට වෙන ආගමක තියෙන දර්ශනයක් මේ ධම්මදින්නා කියනවා ඇති කියලා අවිශ්වාස කරන මේ විසාක ඊගා ප්‍රශ්න ටික පෙළගස්සනවා. ඒවත් තමන්ට හැකි පමණ විසඳ ගන්න පුළුවන් වෙන්නේ තමන්ට තේරෙන විදිහට. ඒ අනුව ඔය පස්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙනවා. ප්‍රශ්නය අහනවා. අහන්නේ මෙහෙමයි. ඒක සිංහල අර්ථය ගත්තොත් තියෙන්නේ මෙහෙමයි. ආර්යාවනි උපාදානයත් උපාදාන ස්කන්ධ පහක්. ඒ කියන්නේ පංචස්කන්ධ උපාදානයත් පංචස්කන්ධයක් කියන්නේ දෙකක්ද එකම දෙයක්ද කියලා. දැන් පංචස්කන්ධ උපාදානය කියන එකයි පංචස්කන්ධය කියන එකයි එකම දෙයක්ද මේක දෙකක්ද කියලා. කිටියෙන් ගත්තෝ සරලව ගත්තෝ ඕක තමයි ප්‍රශ්නේ. ඒ දැන් ඉතින්ලා ධම්මදින්නා කිව්වනේ මේ සක්කාය කියන්නේ දුක. එහෙනම් දුක කොහෙද තියෙන්නේ? පංචස්කන්ධ උපාදානේ. එහෙනම් දැන් දුක නැති දැන මෙයාට අවබෝධ වුණා නම් ඒ අවබෝධ වෙන්න කලින් මේ දෙක තේරෙන්න බෑ කියන මතය තමයි විසාක ගොඩනගන්නේ. මොකද තේරෙන්නේ පංචස්කන්ධ උපාදානයේ දුක නම් මෙයා දැනගෙන ඉන්න එපා. පංචස්කන්ධය කියන එක තනියෙන් හැසිරෙන එකයිද? එහෙනම් පංචස්කන්ධයක් තියෙනවා නම් අනිවාර්යෙන් උපාදානයක් තියද? ඒ මතයකද ඉන්නේ මේ ධම්ම දින්නා? නැත්නම් මේ දිගේ සැබෑ තත්ත්වය හඳුනනවාද කියලා තේරුම් ගන්න පුළුවන් එන්න පරීක්ෂා කරගන්න අර ප්‍රශ්නය අහන. පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි කියන්නේ දෙකක්ද එකක්ද කියලා. දැන් ධම්ම දින්නා ඒකට හරි උත්තරේ දෙනවා. පිටුගමනි පංචස්කන්ධය කියන එකයි පංචස්කන්ධ උපාදානය කියන එකයි දෙකක් මේක. එකක් නෙමෙයි. හැබැයි එතනින් උත්තරේ නවත්තන්න මෙන්න මේ ධම්මදින්නාගේ තියෙන තීක්ෂණකම. උත්තරේ දැන් හරි උත්තරේ ප්‍රශ්නේ අහන්නේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක්ද කියලා අහනවා එකක්ද කියලා. ඉතින් උත්තරේ නම් දෙකක් කියන එකයි. නමුත් ධම්මදින්නා මෙහෙණින් වහන්සේ දෙකක් කියලා තනි වචනෙන් උත්තර දෙන්නේ නැහැ. ඒකට තව
ටිකක් එකතු කරනවා. එකතු කරන්නේ මොකද්ද? සිතුතුමනි පංචස්කන්ධ උපාදානයයි පංචස්කන්ධ පංචස්කන්ධය කියන්නේ දෙකක්. නමුත් උපාදානයක් කොහෙද තියෙන්නේ? එතන පංචස්කන්ධයක් නැතුව උපාදානයක් හටගන්න නම් බෑ. ඒ කියන්නේ පංචස්කන්ධයක් නැති තැනක උපාදානයක් නැහැ කියලා අලුත් ටිකකුත් කියනවා. අර ප්‍රශ්නෙට වැඩි. එතකොට ඉතින් දැන් විසාක සිටුවරයන් තේරෙනවා දැන් ඒකත් හරි දැන් මෙයාගේ මේ මේ අර කටකාරකමටමයි මේ උත්තර දෙන්නේ. දැන් අහපු ප්‍රශ්නෙට උත්තරේ ප්‍රමාණවත්ද? දැන් පංචස්කන්ධේ එක දෙයක්ද නැත්නම් පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි දෙකක්ද එකක්ද කියලා අහපුවම උත්තරේ නම් එක්ක දෙකයි නැත්නම් එකමයි කියන්න බෑ. දැන් උත්තරේ එහෙම නෙමෙයි දෙකක් කියලා කියලා උපාදානය වෙන තැනක ඇත්තෙත් නෑ කියලා කියනවා. දැන් ඒක නිසාවෙන් දැන් ඊගාවට ඔන්න විසාකා 6 වෙනි ප්‍රශ්නේ අහන ඔන්න ඔතන තමයි වැදගත්ම ප්‍රශ්නේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ. දැන් මේ වර්තමානයේ උගා උපාසක උපාසිකාව මුලා වෙන තැන තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ තුල. දැන් ගෙනහලා දැන් සක්කාය කියන්නේ මොකද්ද කියලා නැහැ මුලින්ම ප්‍රශ්නේ. එතකොට ඔහොම සක්කාය සමුදය කියන්නේ මොකද්ද කියලා දෙවෙනි ප්‍රශ්නේ. සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද කියලා තුන්වෙනි ප්‍රශ්නේ. සක්කාය නිරෝධයට පත් වෙන ක්‍රමය හතරවෙනි ප්‍රශ්නේ. දැන් සක්කාය කියන එකට උත්තරේ ලැබුණානේ පංචස්කන්ධ උපාදානයයි සක්කාය කියන්නේ කියලා. එතකොට දැන් පස්වෙනි ප්‍රශ්නේ විසාකහන්නේ කොහොමද? පස්වෙනි ප්‍රඥානේ පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි කියන්නේ දෙකක්ද එකක්ද? එකම දෙයක්ද දෙයක් දෙකක්ද මේක? උපාදානය පංචස්කන්ධය තනිව හැසිරෙන්න පුළුවන්ද? උපාදානය කියන එක පංචස්කන්ධයට යමක් වෙලා ලැබෙන දෙයක්ද කියලා දැනගන්න තමයි මේ පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ. දැන් ඒකට නිවැරදි පිළිතුර දෙනවා වැඩිපුරත් එක්ක. විසාකාට ආයේ කතාවක් කරන්න බැරි වෙන්නේ පිළිබඳව. පංචස්කන්ධය සම්බන්ධව ආයේ වචනයක් අහන්න බැරි වෙන්න වෙන ප්‍රශ්නයක් අහන්න බැරි වෙන්න උත්තරේ ලැබෙනවා. අර දෙකක්ද එකක්ද කියන එක දෙක ඉලක්කමක් කියන්නේ නැතුව ඉලක්කම කියනවා දෙකක් කියලා කියලා ඒක විග්‍රහ කරනවා. එතනින් යාට ඊට වැඩි දෙයක් අහන්න බැහැ. දැන් 6 වෙනි ප්‍රශ්නය ඔන්න නිර්මාණය කරගන්නවා වැදගත් ප්‍රශ්නයක් විදිහට විසාක. 6 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ආර්යාවනි එහෙමනම් දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? දැන් ඔය උපාසක උපාසිකාවන්ට තියෙන කුලප්පුවනේ සක්කාය දිට්ඨිය කුලප්පුව. මගේ සක්කාය දිට්ඨිය නැති වෙලා තියෙන්නේ. ආර්යාගේ තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔය ඔන්න ඔය වැරදි දේවල් ගොඩක් තියෙනවනේ සක්කාය දිට්ඨියක අද ලංකාවේ සම්බන්ධ වෙච්ච. දැන් මෙතෙන්දී ඉගෙන ගන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ධර්මයේදී මේ සක්කාය දිට්ඨිය පිළිබඳ විග්‍රහය ධම්මදින්නා විස්තර කරන්නේ බුදුහාමුදුරෝ අනුමත කරනවා. මේ මං කිව්වා මේ සූත්‍රය චූල වේදල්ල සූත්‍රය. වේදල්ල කියන්නේ ප්‍රශ්නෝත්තර කියන එකයි. මේ චූල වේදල්ල සූත්‍රයේ තියෙන පරයයට තමයි අපේ ලංකාවේ තියෙන ලංකාවේ ලියවෙච්ච හොඳම බණපොත. වටිනාම බණපද බණපොත සීල සමාධි ප්‍රඥා ගැන ශික්ෂා තුන ගැන සවිස්තරයක් තියෙන ලෝකෙ පිළිගත්තේ හොඳම බණපත තමයි විසුද්ධි මාර්ගය. ඒක ලංකාව තුල ලියවිච්ච එකක්. බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙමෙයි ඒක. බුදුහාමුදුරන්ගේ කාලික දේශනාවක් දැමේ මේක බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි වුණාට බුදුහාමුදුරුවෝ අනුමත කරනවා මගෙන් විසාක මේ ප්‍රශ්න ටික ඇහුවා නම් ධම්ම දින්නා දීපු උත්තරමයි මම දෙන්නේ කියලා. ඒක හින්දා බුද්ධ දේශනාවක්. නමුත් පසුකාලීන බුදුහාමුදුරුවෝ ජීවමානව නැති කාලේ ඕනතරම් මේ ධර්මයේ සම්බන්ධව පොත්පත් ලියවුණා. ඒවා ඒ යුගයට හුඟක් උපකාරී වුණා. ගැලපෙනවා. ඒ අතින් මේ ථේරවාදී ශාසනය තුල
ලියවෙච්චි හොඳම විශාලම බණපොත ලංකාවේ ලියලා තියෙන්නේ. ඒක තමයි විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයේ තියෙන සක්කාය දිට්ඨිය ගැන විස්තර ඒ හැම එකක්ම විස්තර කරන්නේ මෙන්න මේ චූල වේදල්ල සූත්‍රයේ පරියාය ක්‍රමයටයි. මේක මේ මතක් කිරීමක් කරේ. මේ මෙතෙන්දිත් අහනවානේ සක්කාය දිට්ඨිය මොකක්ද කියලා. දැන් සක්කාය දිට්ඨිය කියලා එක එක පරියාය වලින් විස්තර කරන්න පුළුවන්. ඒකේ එකක් අල්ලගෙන බොරුවට රඟපාන එක තමයි හුඟක් අය කරන්නේ. එහෙම නෙමෙයි ධර්මයේ තියෙන සක්කාය දිට්ඨිය කියන එක ඉගෙන ගත්තත් එකයි නරත් එකයි. බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂා වැඩුවම නැති වෙන්නේ සක්කාය දිට්ඨිය. නැතු මේ ඉගෙනගෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා එකක් ධර්මයේ නැහැ. ඉගෙන ගන්න උදව් වෙන්නේ සක්කාය දිට්ඨිය. දැන් ඉගෙනගෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා බෝධිසත්ව කාලයේදී අර මහෞසුද පඬිත් කාලයේදී සක්කාය දිට්ඨියක් වෙන්නේ. බුදු වෙන්න ඕනේ. දැන් ඒක හින්දා මෙතන මේ ප්‍රශ්න තියෙනවා. ධර්මය කියන්නේ එක දෙයක්. ධර්මය ලබා ගන්න තව විදියක්. ඒක ගැන දැනුවත් වීම වර්තමාන ශ්‍රාවකයාගේ යුතුකම. නැත්නම් තමන් අනාතේ වෙනවා. එක එකාට අහු වෙනවා. බොරු වංචනික වැඩ කරලා ප්‍රඥාව දිනු වුණා, ප්‍රඥා ශික්ෂාව වැඩනවා, සමාධි ශික්ෂාව වැඩනවා කියලා රඟපාලා නිකම් මැරිලා යනවා, නිකම් මිනිහෙක්. ඒක නොවෙන්න ඕනේ ශ්‍රාවකී. දැන් මෙතන විසක් අහනවා සම්මදින්නාවගේ ආර්යාවිනේ මේ ධර්මයේ සක්කාය දිට්ඨිය කියලා වචනයක් භාවිත කරනවා. දිට්ඨියක් ගැන කියනවා. මේ දිට්ටි ගොඩක් තියෙනවා බුදුහාමරගේ ධර්මයේ පැහැදිලි කරනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, කම්මස්සගතා සම්මා දිට්ඨිය තියෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙනවා, තව තියෙනවා සක්කාය දිට්ඨිය කියලා. තව දේශතර දිට්ඨිය කියලා එකක් තියෙනවා. දිට්ඨි 62ක් කියලා. ඔය දිට්ඨි ඔක්කොම එකයි. දිට්ඨිය කියන්නේ දැක්ම. මේ සක්කාය දිට්ඨිය කියන එකක් භාවිතා කරනවා මොකද්ද? දැන් සෝවාන් වෙච්ච කෙනාට සක්කාය දිට්ඨිය නැති වෙනවනේ සංයෝජනයක් නේ. දැන් එන්නේ ඒක පරීක්ෂා කරගන්නයි මේ විසාකට ඕනේ. මේ ධම්මදින්න ඇත්තටම මාර්ගඵලයක් වහලා සෝවාන්වත් උනාද මේ පැවිදි වෙලා නැත්නම් නිකම්ම පැවිදි කම එපා වෙලා ගෙදෙට්ට එන්න ආසාවෙන් ඉන්නවද කියන පරීක්ෂා කරන්නට. දැන් එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහපුවාම දීර්ඝ විස්තරයක් කියනවා. ඒ විස්තරය තමයි ඇත්තටම මේ ඊගාට තියෙන්නේ. ඒ විස්තරයේ පැහැදිලි කරනවා සක්කාය දිට්ඨිය. දැන් රූපස්කන්ධය, රූප උපාදානස්කන්ධය සක්කායන. රූපේ උපාදාන වීම, උපාදානයේ වීම, එන්න පංචස්කන්ධ උපාදානයේ වීම සක්කායන. සක්කාය කියලා හදන්නේ ඒකනේ. දැන් මුලින්ම සක්කාය කියන එක විස්තර කරන්නෙත් එහෙමනේ. එහෙනම් ඒ අනුසාරයෙන්ම ධම්මදින්නා රහත් මෙලින් වහන්සේ විස්තර කරන්න එපා සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය විස්තර කරනවා මේ පංචස්කන්ධ උපාදානයේ හින්ද ඇති වෙන සෑම දිට්ඨියක්ම සක්කාය දිට්ඨිය. එහෙනම් පංචස්කන්ධ උපාදානයක් හින්ද ඇති වෙන දිට්ඨියක් තියෙද ඒක සක්කාය දිට්ඨිය. එතනින් නවත්තන්නේ නැහැ උත්තරේ. මේ කෙටියෙන් දෙන්නේ නැහැ ධම්මදින්නා රහත් මෙලින් වහන්සේ උත්තර. මෙහෙම උපාදානයේ දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ක්‍රම, පංචස්කන්ධ උපාදානයේ වෙන්න පුළුවන් ක්‍රම 20ක් තියෙනවා. වචනින් නැතුවට 20ක් මෙතන විස්තර කරනවා. පින්වතුන්ට ඔය දීලා තියෙන එකේ ඒ ටික තියෙනවා. ඒකේ ඒකේ රූපය නะ රූපස්කන්ධේ උපාදාන වෙනවා. රූපය උපාදාන වෙනවා. එතන රූපය උපාදාන වෙලා සක්කාය දිට්ඨිය නිර්මාණය වෙන්න පුළුවන් හතර ආකාරයක් තියෙනවා කියලා ධම්මදින්නා රහත් මෙණින් වහන්සේ පෙන්නනවා. එතකොට වේදනාව උපාදාන වීමෙන් සක්කාය දිට්ඨිය හතර ආකාරයකින් නිර්මාණය වෙනවා. එතකොට සංඥාව උපාදානය වෙන හතර ආකාරයක් තියෙනවා.
ඒ වගේම සංස්කාරය උපාදාන වෙන හතර ආකාරයක් තියෙනවා. විඥානය උපාදාන වෙන හතර ආකාරයක් තියෙනවා. එතකොට එක ස්කන්ධයක් උපාදාන වෙන ආකාර හතර නම් ස්කන්ධ පහට 4 5 20යි. එහෙනම් සක්කාය දිට්ඨිය 20 ආකාරයි. 20 ආකාරයකට හැදෙනවා. එහෙනම් විසියා රක්කාය කියන්නේ මොකද්ද? දුක. සංසාර දුකට තවත් නම. එහෙම නැතුව මං කිව්වනේ අර එළි පේනකොට ඇති වෙන රක්කාය දිටි නැති වෙනවා කියලා ගන්නෑ. මෙතන මනින්ද දැනගන්න. දුක නැති තැනක් ලැබෙන්නේ රක්කාය දිටි නැති වීම. සංසාර දුක නැති තැනක් ලැබෙන්නේ ශ්‍රාවකයෙකුට රක්කාය දිටි නැති වීම. හැබැයි ඒක එක මොහොතක් වෙනවා නම් ඒ පළවෙනි ඒ මොහොත පළවෙනි මොහොත තමයි සෝවාන් වෙනවා කියන එක. දැන් දුක නැති තැනක් ලැබෙනවා. දුක නැති තැන තියෙන්නේ මොකද්ද? සැප. හැබැයි මට ප්‍රශ්නේ තියෙන්නේ සැප කියන එක හා දුක කියන එක සංසාරගත සත්වයාගේ දැක්ම ආ බුදුහාමුදුරුවන්ගේ අවබෝධයයි අතර සම්බන්ධයක් නැහැ. ඇයි? දැන් දුක නැති තැන ඇති වෙන දිට්ඨියක්නේ. දුක තියෙන තැන තියෙන දිට්ඨිය සක්කාය දිට්ඨිය. සංසාර දුක නැති තැන තියෙන දිට්ඨියක් තියද එන්නේ එක තමයි සක්කාය දිට්ඨිය නැති තැන. මේ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නයත් එකට ගත්තකි. දැන් සක්කාය කියන්නේ මොකද්ද කියලා අහනවා 6 වෙනි ප්‍රශ්නේදී. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒකට උත්තරේ දෙනවා පංචස්කන්ධ උපාදානය කියන හැම තැනම සක්කාය දිට්ඨිය තියෙනවා කියලා. එතකොට එක ස්කන්ධයක් උපාදාන වෙන හතර ආකාරයක් තියෙනවා. මේ හතර ආකාරය අපි පරීක්ෂා කරලා බලමු ධර්මානුකූලව විග්‍රහ කරලා තියෙන තැන්වලින්. නැතු මේක ඉගෙන ගත්තා කියලා සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ කාටවත්. මේ විශ්ස ඉගෙන ගත්තා කියලා කාටවත් සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා ධර්මයේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා නම් ධර්මයේ තියෙනවා. ඒකින් තමන් යතුකම ඉගෙනගෙන බොරු දිට්ඨිය හදා ගන්න නැතුව ඒ ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් ධර්මයේ සක්කාය දිට්ඨිය කියන්නේ ඒක අනුමාන ඥානයක් විදිහට. නමුත් මේ අනුමාන ඥානේ ප්‍රමාණවත් නැහැ. ඒකෙන් මොකක් කරන්න බෑ. ඒක නිකන් හුදු දැනුමක් විතරයි. ඒ කියන්නේ අනුමාන ඥානේ ලබා ගන්න දිට්ඨිය සක්කාය දිට්ඨියමයි. අනුමාන ඥානේ තර්ක කරන දිට්ඨිය සක්කාය දිට්ඨියමයි. අනුමානයක ගනුදෙනු කරන ඕනම දිට්ඨියක් සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨිය නැති තැන ලැබෙන්නේ ප්‍රඥා ශික්ෂාව වැඩීමෙන්මයි. සක්කාය දිට්ඨිය සමාධි ශික්ෂාව වැඩීමෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ ආලාර කාලාම රූපාවචර 4 වෙනි ධානයේ ඉන්න කොට සක්කාය දිට්ඨිය නැති වෙලා නෙමෙයි ඒක ලැබුණේ. සක්කාය දිට්ඨිය සහිතව. ඇයි? උපාදානයක් සහිත තියෙන. උපාදානයක් කොහෙද තියෙන්නේ? එතන සක්කාය එතන උපාදානයක් මගින් ඇති වෙන දිට්ඨිය හැම වෙලෙම සක්කාය දිට්ඨිය. එහෙනම් දැන් මේ පින්වතුන්ට නිකන් සරලව හිතන්න පුළුවන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල එනම් සක්කාය දිට්ඨිය කියන්නේ උපාදානයක් තියෙන තැන තියෙන ඕනම දිට්ඨියකට සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් උපාදානයක් නැති තැනක තියෙන දිට්ඨිය සක්කාය දිට්ඨිය නෙවෙයි කියනවා. සක්කාය දිට්ඨිය නැති තැනක එයාට ලැබුණා. සෝවාන් වෙනකොට වෙන්නේ ඒකයි. නිතර සෝවාන් වෙච්ච මිනිසයාට හැම වෙලේම උපාදානයක් නැති දිට්ඨිය ලැබෙනවා නෙවෙයි. උපාදානයක් නැති දිට්ඨි ලාභියෙක් වෙනවා යා. උපාදානයක් නැති හැම වෙලෙම උපාදානයක් නැති දිට්ඨි ලැබෙන පුජ්‍යලයා රහතන් වහන්සේ. දැන් බලන්න මේ කතාව තුළ රහතන් වහන්සේ ළඟට ඉන්න ආර්ය ශ්‍රාවකයා අනාගාමි. මේ විසාක අනාගාමි ශ්‍රාවකේ. එතකොට සක්කාය දිට්ඨිය කිසිම අරමුණක එන්නේ නැති, ඇහෙන් එන අරමුණෙත් නැති, කණෙන් එන අරමුණේ කිසිම දෙයක් සක්කාය දිට්ඨිය නිර්මාණ උපාදානයක් නිර්මාණය වෙන්නේ නැති කෙනා රහතන් වහන්සේ.
දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් තමයි මේ උත්තරේ දෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ සක්කාය දිට්ඨිය ගැන. ප්‍රශ්නේ අහන්නේ අනාගාමී ගැන. දෙන්නම මේක විසාක පිළිගන්නවා. මේක තමයි ධර්මානුකූලව වැරදි කියන්නේ නැහැ. නමුත් විසාක සිටුවරයට තවත් අවිශ්වාසයි. මේක පාඩම් කරලා ඉගෙනගෙන ධම්ම දිනලා කියනවා වෙන්නේ. මොකද සක්කාය දිට්ඨියේ විෂයාකාරය කියන එක ඔය ටියුෂන් යන උපාසකම් වලටත් කියන්න පුළුවන් කටපාඩම්. දීගෙන දැනගත්තා කියලා පළක් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ නේද? මොනව හරි ඉගෙන ගත්තら සක්කාය දිට්ඨිය අහක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් මේ විෂයාකාරය ගැන තව ටිකක් විස්තර බලමු. ඒ විෂයාකාරය පැහැදිලි කරන්නේ මේ විදිහට. මෙන්න මේ වගේ සිංහල ආර්ථයක් තියෙනවා. මම ඒ ටික පෙළේම තියෙන විදිහටම කියවන්න බලන්නම්. මොකද මේවා වැදගත් වෙන හින්දා. ඇවැත්නි විසාකයි විසාකේ මේ ලෝකයේ බුද්ධ ආදී ආර්යයන් නොදක්වා වූ ආර්ය ධර්මයේ අදස්ස වූ ආර්ය ධර්මයේ නොහික්මුණා වූ බුද්ධ ආදී සත්පුරුෂයන් නුදුටුවා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ නූගත් ඔන්න වචනයක් තියෙනවා නූගත්. හැබැයි මේ නූගත් කියන එක මේ මේ විෂය කරුණු සම්බන්ධ නූගත් කියන එකක් නෙමෙයි මේ කියන්නේ. හොඳට මතක තියාගන්න. නූගත් පෘථග්ජන තෙමි. මේ පෘථග්ජනයාට තමයි නූගත් කියන්නේ. ඒ කියන්නේ ආර්ය නූ කියන එක. පෘථග්ජන තෙම මෙන්න මේ විදිහට හිතනවලු. රූපය තමා වශයෙන් හෝ දකි. ඔන්න පළවෙනි එක. සක්කාය දිට්ඨියේ දැන් රූපය උපාදාන වෙන ආකාර හතරක් ගැන මෙතන කියනවා. මේක මම කිව්වට පස්සේ පත්‍රිකාවෙන් ආය ආය හිමිචරේ බලන්න බැලුවා කියලා සක්කාය දිට්ඨියක් වෙන්නේ නැහැ කාටවත්. ඒක මතක තියාගෙන බලන්න. පාඩම් කරා කියලා මේක කියෙව්වා කියලා මගුල් ගෙදර කියෙව්වා කියලා බණ මඩුවේ කියෙව්වා කියලා ගහක් යටට වෙලා ජප කරා කියලා සක්කාය දිට්ඨියක් වෙනවා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහැ. ඒවා ධර්මයේ භාවිතා කරන කොටත් අර ධර්මයේ සර්පේ කියලා උපමාවක් දීලා තියෙනවා. ඒවා අනුගමනය කරන්න සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් ඔය දීපු කමටහන වඩන්න. මේ සිංහලෙන් කියන්නේ ඒකයි. සක්කාය දිට්ඨිය මොකද්ද කියලා නිකන් අනුමාන ඥානයක් ලබා ගන්න ඕන නම් මේ බණ ඉගෙන ගන්න. බණ ඉගෙනගෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා බොරු විතරක් විශ්වාස කරන්න එපා. අනාත වෙන්නේ තමයි. ඔය දෙක දෙක. දැන් මෙතන මේ රහත් මෙන්න වහන්සේ විස්තර කරනවා. නූගත් පෘථග්ජන තෙම රූපය තමා වශයෙන් හෝ දකි. ඔන්න පළවෙනි. රූපේ උපාදාන වෙන්න පුළුවන් රූපය තමා කියලම. තමා කියන්නේ මේක මමත්වය ආත්මයයි. තමා කියන්නේ ආත්මයයි. රූපය තමා වශයෙන් දකි. ඒ වගේම දෙවනුව තියෙනවා තමා රූප සහිතයයි කියා හෝ දකි. ඒ කියන්නේ මේ ආත්මය කියන එක පළක් අපිට විතක මුළු පේන රූපේම ආත්මය විදියටත් තමා විදියටත්. ඒ කියන්නේ ආත්මය කියන්නේ තමා මමත්වයේ පුජ්‍යල භාවය. තණ්හාවෙන් හදන්නේ පුජ්‍යල භාවයනේ. එතකොට ආත්මය කියන්නේ ඒකයි. එක විදිහක් රූපේ මුළු පේන දේම ඇහෙන දේම ඇහෙන්නකක් තියෙනවා රූපයක්. ඇහෙන් හදන රූප පංචස්කන්ධයේ රූපේ වෙන්න පුළුවන්. කණෙන් හදන පංචස්කන්ධයේ රූපේ වෙන්න පුළුවන්. ඒ ඒ පේන ගෙඩිය පිටින්ම ආත්මය කියලා ගන්න එක අවස්ථාව. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක කියනවා ඊට වැඩි වෙනස්වත් මේකක් ආයෙදී කියන නොවනේ වෙන්න පුළුවන් කියලා. ඒකට දීලා තියෙන වචනය මේ වචන මේ වචනින් වචනේ කඩලන්න බෑ. අපි උදාහරණ පසු ආචාර්යවරුන් දීපු උදාහරණ ටිකක් මම දෙන්නම්. එතකොට ඒ කාණුව ටිකක් හිතා ගන්න පුළුවන් මේ මේකේ වටිනාකම. මෙතන දෙවනුව පැහැදිලි කරන්නේ රූපය සහිත තමා කියන කෙනා මේ ආත්මයේ රූපය සහිත එකක් කියලා සක්කාය දිට්ඨි නිර්වාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පේන එක නෙමෙයි
පේන රූපය නෙවෙයි එහෙනම් පංචස්කන්ධය හැදෙන රූපය නෙවෙයි ආත්මය කියන්නේ ආත්මය කියන්නේ රූපය තුල අන්තර්ගතයක් කියලා තම දෙවෙනි කොටස රූපය උපාදාන වෙන දෙවෙනි ආකාරය තුන්වෙනි ආකාරය පැහැදිලි කරන්නේ ආත්මය තුල රූපය තියෙනවා කියලා ගන්න එක. ඉතින්ලා රූපය තුල ආත්මය තියෙනවා කියන එක දෙවෙනි එක. තුන්වෙනි එක ආත්මය තුල අන්තර්ගතයක් තමයි රූපය කියලා. ඔන්න ඔය විදිහට සකය දිට්ඨිය අපිට නිර්මාණය වෙනවා. ඉතින් මට නම් එහෙම එකක් ඇති වෙනවද කියලා හිතා ගන්න බැරි වෙයි ඔය බනහන ඇයට. ඇති වෙන්නේ ඔය ටිකම තමයි. ඔයා ඔය ආකාරයෙන්ම තමයි අපි ආත්මය කියන එක පුජ්‍යල භාවයේ සත්ව පුජ්‍යල භාවයේ නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ සකය දිට්ඨිය තියෙනවා කියන එක. හතරවෙනි ආකාරය එතන පැහැදිලි කරනවා ආත්මය කියන එක රූපය කෙරෙහි කියන්නේ රූපය තුල අන්තර්ගත දෙයක් විදිහට ආත්මය සලකනවා. එතකොට හතරයි. එතකොට රූපේ මාත්මයයි රූපයයි ආත්මයයි දෙකක් නෙවෙයි එකක් කියලා සලකන එක පළවෙනි එක. දෙවෙනි එක රූපය තුල තියෙන රැඟවෙච්ච දෙයක් ආත්මය. ඒ කියන්නේ තවත් රූපමය දෙයක් ආත්මය කියන එක. දෙවෙනි එක. තුන්වෙනි එක ආත්මය තුල රූපය තියෙනවා කියන එක. තුන්වෙනි එක ආත්මය තුල රූපය තියෙනවා කියන එක. හතරවෙනි එක ආත්මයයි රූපයයි වෙන් වෙන්ව තියෙනවා. ආත්මය කියන්නේ මමත් තියෙන්නේ. ඔන්න සක්කාය දිට්ඨිය හැදෙන ක්‍රමය. ඉතින් සක්කාය දිට්ඨිය හැදෙච්ච තැන දුක සංසාර දුක තියෙනවා. දැන් ඔබ තේරෙනවද ඔය විදිහට කිව්වට? ඔගේ පාළි අර්ථය කිව්වොත් තවත් අපහසුයි. දැන් ඔය ආකාරයට පංචස්කන්ධය දිනවනේ දෙවෙනි ස්කන්ධේ වේදනාවත් ඔහොම හතර ආකාරය. වේදනාවම ආත්මය වෙනවා. වේදනාවේ කොටස වේදනාව තුල අන්තර්ගතයක් ආත්මය කියලා හිතනවා. දැන් ඔය කකුල රිදෙනකොට හිමිදෙන්නේ එහෙමයි. එක්කෝ කකුලම වේදනාව වෙනවා නැත්නම් වේදනාව කකුල නිසාවෙන් කියන දෙයක් බවට අපි හැරෙනවා. ඉතින් ඔබ තේරෙන්නේ ඔහොම තේරෙන්නේ නැත්නම් ඒක මානව හිමිකම් නැති වෙනවනේ. නිකන් බොරු කරලා ලකයි දිටියහක් කරහැයි. ලකයි දිටිය කියන්නේ ඔන්න ඔහොම ඒක අරමුණ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන අරමුණු වලට ඔය උපාදානීය සහිත වෙන අවස්ථා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට ඔය මං කියපු එක දෙයක්වත් තේරෙනවද? තේරෙන්න පුළුවන්ද? තේරෙන්න ගියා මම මේ කියපු හතරවත් නිකන් ඇහුවට වෙන් කරගන්නවා අපිට අමාරුයි. හැබැයි ධම්ම දින්න මේ ගැන දන්නවා හොඳට විසාකත් දන්න. මොකද විසාක ඒ ගැන සතුටු වෙනවා. උත්තරේ වැරදි කියන්නේ නැහැ. උත්තරේ හරි. සකයි විටි කියන්නේ මොකද්ද කියලා නෑ ඇහුවේ. දැන් ඉස්සෙල්ලම ධම්ම දින්න මෙහෙම විස්තරයක් කරනවානේ මෙතන. පැහැදිලිව. මොකද්ද විස්තරේ? ඇවැත්නි විසාකය මේ ලෝකයේ බුද්ධ ආදී ආර්යයන් නොදැක්කා. ඔව් දැන් මෙතෙන්දී ආර්යයන් වහන්සේ මේ විසාකාගෙන් විසාක අහනවානේ මේ සක්කාය දිට්ඨිය මොකද්ද කියලා. ඔකට ඉස්සෙල්ලාම ඔය විසි ආකාරයේ සක්කාය දිට්ඨිය ගැන කියන්නේ ධම්ම දින්න උත්තරේ දෙනකොට විසාක මේ සංසාරගත සත්‍යයන්ගේ මෙන්න මේ වගේ අයට මෙන්න මේ අය ළඟ සක්කාය දිට්ඨිය කියන එක හැම වෙලෙම තියෙන අය. කවුද ඒ අය? මේ ලෝකයේ බුද්ධ ආදී ආර්යයන් නොදැක්වා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඇතුළ කරන්නේ නැතුව බුදුහාමුදුරුවෝ වගේ මේ සංසාර දුක ගැන සත්‍ය අවබෝධ කරගත්තා වූ උත්තම පුජ්‍යලයේගේ ශ්‍රාවකය හරි කවුරු හරි ඇතුළක් නැත්නම් ආර්යයන් නොදැක්කා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආන්නේ ඔයගොල්ලන්ට අදාළයි මේක. මේ ලංකාවේ බෞද්ධය ආර්ය දැක්කේ නැහැ කියන්න බෑ. මොකද ආර්ය කියන එක බුදුහාමුදුරන්ගේ ධර්ම පණිවිඩයේ කියන ඕනම ගිහි පැවිද්දෙක්ගේ තියෙනවා සීල සමාධි ප්‍රඥා නිවන් දකින්න මාර්ගය මෙන්න මේකයි කියලා
තියෙනගේ ආරි ගුණ තියෙනවා. ආර්යයන් වෙලා නෙවෙයි මේ ආර්යයන් නොදැක්කා වූ කියන්නේ. බුදුහාමුදුරන්ගේ සැබෑ පණිවිඩය ගෙනින ඕනම කෙනෙක්. තමන් ඒකෙන් පළ ප්‍රයෝජන ගත්තත් එකයි නැතත් එකයි. ඒ අය ආර්ය. එතකොට එහෙම අයගේ ඒ දැක්කේ නැත්නම් ඉතින් තමන්ට හැකියාවක් නැහැනේ ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න. එතකොට ඒ පළවෙනි ගුණේ ඒක තියෙන්න ඕනේ. ආර්යයන් දකින්න. ආරි ධර්මයේ අදක්ෂ වූ. එතකොට ආර්යයන් පස්සේ ගියාට හරියන්නේ නැහැ මේ. දැන් බුදුහාමුදුරුවෝ පස්සේ ගිය ඔක්කොම මේ මාර්ගඵලලාභීන් උන්නේ නැහැ ඉතින්. ඕන තරම් හිටියා. ඔය දැන් වගේ කාලේට සාදු ගියා පස්සේ යනවා. දැන් දමදින්න හරි උත්තරේ දෙනවා විසාගාට. ආර්යයන් පස්සේ ගියාට ආර්යයන් ඇසුරු කරාට එයාට මේ සක්කාය දිට්ඨිය කියන එකක් ගැන මොකක්වත් තේරෙන්නේ දෙයක් නැහැ. ඒ ඒගොල්ලන්ගේ තියෙනම සක්කාය දිට්ඨිය. ඊගාට ආර්යයන් ඇසුරු කරලා ආර්ය ධර්මය කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. ආර්ය ශ්‍රාංග මාර්ගේ වැඩි වීම. සතිපට්ඨානිය වැඩි වීම. ඔය එක පරියාය වලින් පැහැදිලි කරන්නේ. ආන්නේම ගුණධර්ම සීල සමාධි ප්‍රඥා වැඩි කෙනෙක් නම් ආර්ය ධර්මයේ අදක්ෂ වෙච්ච කෙනාට සක්කාය දිට්ඨියමයි තියෙන්නේ. දක්ෂ වුණොත් සක්කාය දිට්ඨිය අහක් වෙනවා කියන එකයි. ඒ වගේම ආර්ය ධර්මයේ නොහික්මුණා වූ. දැන් භාවනා කරන්න ආවත් ඔය ධර්ම භාවනාව නෙමෙයි වැදගත්. තමන්ගේ පුහු තර්ක ඉගෙන ගන්න එක වැදගත්. ප්‍රශ්න අහන එක වැදගත්. ඒ කාය කවුද? ආර්ය ධර්මයේ නොහික්මුණු. ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාව වඩන්න නෙමෙයි එන්නේ වඩන්න. වඩනවා වෙනු වඩන්න ඔය කියන කමටහන බහුලීගත කරන්න එපා, පුරුදු වෙන්න එපා. ඒක වෙනුවට කියන්නේ රටේ ලෝකේ තියෙන රහණ ටිකක් විසඳ ගන්න. කොහේ හරි ඩිවිෂන් ගියේ එකක් හරි, කොහෙන් හරි ආව බණ කතාවක් හරි මොකක් හරි එකක් විසඳ ගන්න. යන්නේ යාට එහෙම ගෙනාටත් මේ සක්කාය දිට්ඨිය කියන එක අනිවාර්යෙන් තියෙනවා කියනවා. ආර්යපස්සේ ගියත් හරියන්නේ නැහැ. මේ භාවනා කරනවා කියලා දැන් මේ ආර්ය ධර්මයේ හැසිරුණත් හරියන්නේ නැහැ. ඊළඟට තියෙන්න ඕනේ ආර්ය ධර්මයේ හික්මෙන්ඩත් ඕනේ. අර අනවශ්‍ය දේ අහක් කරලා තියෙන්න ඕනේ. ඒ ගුණයක් තියෙන. බුද්ධ ආදී සත්පුරුෂයන් නුදුටුවා වූ. ඒ කියන්නේ ඇත්තටම සත්පුරුෂයෙක් දැක්කේ නැත්නම් මේක දේ වෙන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ. සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ. නූගත් පෘථග්ජන. මෙන්න මේ නූගත් පෘථග්ජන කියන කෙනාට නූගත් කියන විශේෂණ පදයක් දීලා තියෙනවා එහෙනම් මේක. දැන් ඒ වුණාට වර්තමානයේ ඉන්න උපාසක උපාසිකාවෝ උගත්තු පෘථග්ජන නෙමෙයි. මාගේ පෘථග්ජන භාවය අහක් කරගන්න සුසුකම උගච්චම කියලා කලකන අය කොච්චර ඉන්නවද? එහෙම දේශකයෝ කොච්චර ඉන්නවද? එහෙම සත්‍ය අවබෝධ කරගත්තා කියන අය කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම ළඟ තියෙන සක්කාය දිට්ඨිය. ඒකින්ද තම පරිස්සම් වෙන්නේ. ධර්මයේ සර්පේ. පඬිතගම් කරපු හැටි සක්කාය දිට්ඨිය වර්ධනය. දැන් මෙතන මේ කියපු රටා ටික දෙයාකාරයකට කියනවා. ධම්මදින්න රහත් වෙනින්න වහන්සේ. මෙන්න මෙහෙම ගුණ නැත්නම් කාටවත් මේ සක්කාය දිට්ඨිය කියන එකමයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන්නේ මෙන්න මේවා නැති කෙන අයටමයි කියලා පැහැදිලි කිරීමක් තමයි මුලින්ම කරන්නේ. එතකොට දැන් බලන්න මේ ටිකේ දැන් මේ පින්වතුනුත් අහලා ඇති, අපි දෙව පැහැදිලි කරලා තියෙනවා මීට කලින් පොතකුත් මේක ප්‍රකාශ කරලා ඒ වගේ ඕලත් ඇති. සෝතාපට්ටි අංග සූත්‍රය. සෝතාපට්ටි අංග සූත්‍රයේ සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. ඒ මොනවාද? සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම් ප්‍රතිපදාව. මේ කාරණා හතර ඔය ධම්මදින්න රහත් වෙනින් වහන්සේ දීර්ඝ කරලා විස්තර කරනවා මෙතන. මේ හතර එන්න නම් කාට හරි එතකොට ධම්මානුධම් ප්‍රතිපදාවක් තියෙන්න බෑනේ කාටවත්. මේ සද්ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නැත්නම් එතකොට
ප්‍රඥා ශික්ෂාව වැඩෙන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් නේ. ධනි ශික්ෂා ටික වඩාගෙන ඕනම කෙනෙකුට ඉන්න පුළුවන්. ඒතර ආර්ය ධර්මයේ අදක්ෂ වෙනවා එයා. දැන් ආර්ය ධර්මයේ තුල අදක්ෂ කෙනෙක් තමයි ආලහර කාලාම. නමුත් එයාගේ අධ්‍යාත්මික දියුණුව රූපාවචර ධ්‍යාන මට්ටම. දැන් ඉන්නේ ටික ඔක්කොම අහුවෙන විදිහට පැහැදිලි වෙන්න විසාකාවට මෙහෙම විසාකට විස්තර කරනවා. දැන් මේ පින්වතුන්ට ගැටලු වෙන්නේ ඇත්තටම ඔය සක්කාය දිට්ඨිය එහෙනම් විෂය ආකාරයක් කියනෝනේ. ඔය විෂය ආකාරය මොන වගේ? දැන් රූපය කියන එක, රූපය කියන්නේ මේ ඇහැට පේන ගහකොළ කියන එක නෙමෙයි. මෙතන මේ පංචස්කන්ධයේ රූපය. ඒ කියන්නේ ඇහෙන් අරමුණක් එනකොට ඒ අරමුණ තුල හටගන්න රූප, වේදනා, සංඥා, සංකාර කියන මනෝභාවයන් පහයි මේ කතා කරන්නේ. ඒකයි උපාදාන වෙන්නේ. භෞතික දේ නෙමෙයි උපාදාන වෙන්නේ. අරමුණ තුල හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් මේකේ රූපය උපාදාන වෙන්න පුළුවන් ක්‍රම හතර නැවත බලන්න කලින් මම මේකට අටුවාවේ තියෙන මේ ලංකාවේ ලියවෙච්ච පැහැදිලි කිරීමක් කරන්නම්. මේකට උපමාවක් දීලා තියෙනවා. මේක මතක තියාගත්තම ඔය ගැටලුව විසඳේ. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි විෂයාකාරය මොකද්ද කියලා විස්තරාත්මකව අටුවාවෙන් එතකොට හොයාගන්න පුළුවන්. අටුවාවල තිබෙනවා. හුඟක් අටුවාවල මේකමයි අරන් තියෙන්නේ. මෙන්න මෙහෙම. දැන් පළවෙනි එක කියනවානේ රූපයමයි ආත්මය කියලා. ඒකට උදාහරණයක් විදියට අටුවාවේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ. පහනේ දැල්ල වගේ කියලා. දැන් පහන දැල්ල කියන්නේ දැන් පහන් තිරයකින් දැල්ලක් හැදුනට පස්සේ දැල්ල කියන්නේ අපිට වෙන් වෙලා පේන ආලෝකය, රූපය. දැල්ලේ රස්නේ ගත්තොත් රස්නියත් රඳාපවතින්නේ දැල්ල වගේමයි. ඒ කියන්නේ ආලෝකයයි දැල්ලයි කියන දෙකම එකක්. ඒ කියන්නේ ආත්මයයි රූපයයි කියන්නේ එකම දෙයක්. ආත්මය තුල රූපය තුලමයි ආත්මය තියෙන්නේ කියලා අපිට දික්කයක් ඇති වෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මමත්වය කියන එක නිර්මාණය කියන්නේ දැන් ශරීරය ගත්තොත් මගේ ශරීරයමයි ආත්මය. මුළු gediya pitimma ganilla palawini. එතකොට ඒකට දීලා අටුවාචාරින් වහන්සේලා පසු දීපු උදාහරණ මේ ධම්මදින්නා දීපු උදාහරණ නෙමෙයි. උදාහරණේ තමයි පහන් දැල්ල. දැන් දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි රූපය තුල ආත්මය තියෙනවා. නැත්නම් රූපය තුල නැත්නම් ආත්මය රූපය තුල තියෙන රූපයක්මයි කියන එක. ඒකට උදාහරණ දෙනවා අටුවාචාරින් වහන්සේලා අටුවාවල විස්තර කරනවා. ගහක හේව නැල්ල වගේ, ගහ රූපය වගේ, හේව නැල්ලක් රූපයක්මයි. නමුත් හේව නැල්ල වගේ එකක් තමයි ආත්මය. ආත්මය කියන්නේ මමත්. ඔන්න ඔය විදිහටත් උපාදාන වුණ සක්කාය දිට්ඨිය තියෙනවා කියනවා. තුන්වෙනි එක ආත්මය තුල රූපේ තියෙනවා කියන එකට උදාහරණයක් මතක තියාගන්න උපමාවක් මේ. ඒ උපමාව තමයි මලක සුවඳ වගේ. මලක සුවඳ. එතකොට මල තියෙනවා, සුවඳ කියන එක රූපයක් නෙමෙයි. මලේ නම් මල රූපය, සුවඳ රූපයක් නෙමෙයි. සුවඳ වෙන දෙයක්. නමුත් මල තියෙන හින්දාමයි සුවඳ තියෙන්නේ. එහෙනම් මෙතන මල රූපය ආත්මය මමත්වය සුවඳ වගේ. ඔන්න ඒ විදිහේ තුන්වෙනිව උපාදාන වෙන ක්‍රමය අපිට. ඔය ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට ඔය හතරෙන් එකක් කොයික හරි ගන්න වෙනවා අපිට. එහෙම ගන්න නැතුව මේ අපිට පේන්න විදියක් නැහැ. මතක් වෙන්නත් බෑ මොකෝ.
මතක් වෙන එකේ රූපයක් තියෙනවා ඒකත් ඔය විදිහට ගන්න ඔය ආකාරයකින් හතරවෙනි ආකාරය කියන්නේ මොකද්ද? මේ හතරවෙනි ආකාරයේ ආත්මය කියන එක තවත් සංකීර්ණව විස්තර වෙනවා. ආත්මය ලොකු වෙනවා එතකොට. රූපේ කුඩා වෙනවා. ඉතින් රූපය බලගතු වෙනවා. ආත්මය බලගතුකම රූපයටයි ආත්මයටයි බලගතුකම් දෙක සමාන දෙනවා මුල් අවස්ථාවේ. දෙවෙනි එක රූපය තුල අන්තර්ගතයක් ආත්මය. ඒකත් රූපවත් භාවයක් පැහැදිලි කරනවා. ඒකට දීපු උදාහරණෙනේ ගහක හේවණැල්ල. තුන්වෙනි එක මලක සුවඳනේ. හතරවෙනි එක පෙන්නනවා උදාහරණයක් විදියට අටුවාචාරින් වහන්සේ කරඬුවක තියෙන මැණික වගේ. මේ දෙක කරඬුව කියන්නේ වෙනම වර්ගයක්. මැණික කියන්නේ වටිනා දෙයක්. නම කරඬුව නෙමෙයි මැණික කියන්නේ. අර මලක සුවඳ වගේ නෙමෙයි දෙක හැසිරෙනවා දැන් විවිධ විදියට. දැන් මලක් නැති තැන මලේ සුවඳ නැහැ. නමුත් කරඬුව නැති තැන මැණික තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කරඬුව වගේ රූපය ආත්මය මැණික වගේ. දැන් ඔන්නේ හතරවෙනි ආකාරයේ තමයි අපි මැරුණාට පස්සෙත් අපි හිතාගෙන ඉන්නේ. ආයි ඉපදෙන්නේ දැන් කරඬුව මෙහි තියෙනවා. ඒක සොම් පිට්ටනිය පුත් කළා දානවා. දැන් කොරෝනා නම් තමන්ට වෙන්නන්නේ නැතු ගෙවල් වලට ඒක ඒ ඉස්සිරි කාලෙම පුත් කළා දානවා. ඒ කරඬුව පුත් යන්නේ මැණික යනවා. දිව්‍ය ලෝකෙට මැණික යනවා කියලා උපාසක උපාසිකාව හිතාගෙන ඉන්න ඕනෝක සක්කායි දිට්ඨි. මේ ඔය දිට්ඨිය ඔය දැක්ම බුදුහාමරගේ ධර්මයේ සක්කායි දිට්ඨියයි. දැන් ඔන්න ධර්මයේ ඉගෙන ගන්න ගියාම වෙන දේ තේරෙනවා නේද? දැන් ඕක ඉගෙන ගත්තා කියලා ඔයගොල්ලන්ගේ ඔය දිට්ඨිය වලින් මොකක්ද අඩු වෙන්නේ? මොකක් අඩු වෙන්නේ? මේ කියන්නේ සක්කාය දිට්ඨිය හැදෙන විෂය ආකාරයයි. කොහොමද දැන් වේදනාවට තව පස් ආකාරයක් තියෙනවා. හතර ආකාරයක්. ප්‍රඥාවට තව හතර ආකාරයක්. සංස්කාරයට තව හතර ආකාරයක්. විඥාණයට මොහොම දැන් උගච්චම් වැඩි වෙන්න ඕක එනවා. පළකයි කියන්නේ මට මේ ඥාණය මේ බෙහෙත ගෙන දුන්නේ අහවල් බලයෙන්. එතකොට මොකද්ද උපාදාන වෙලා තියෙන්නේ? විඥාණය. කොයි විදිහේද උපාදාන වෙලා තියෙන්නේ? උපාදානයේ හතරවෙනි ආකාරයේ කරඬුවක මැණික වගේ. මගේ ඥානේ නෙමෙයි. අරුහ ඥානේ. මේක හින්දා ධර්මයේ ගැඹුරු. දැන් මේ ටික නැති වෙන ඒකායන ක්‍රමයේ දීලා දිනවා බුදුහාමුදුරුවෝ. වඩන්න සතිපට්ඨා. එතකොට කයෙන් එන අරමුණේ ඔය කයෙන් එන ඕනම අරමුණක ඇහෙන් එන ඕනම අරමුණක තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. දැන් කයෙන් එන අරමුණේ රූපය උපාදාන වෙන්න වෙන්න තමයි මගේ ශරීරය, මගේ ඇඟිල්ල, මගේ කකුල, මගේ යටිපතුල, මගේ බඩ, මගේ ඔළුව කියන්නේ ආත්මය කියන්නේ මගේ මමත්වයයි. එහෙනම් මම දැන් නිකන් කමඨහනේ මුල්ම ආදුනිකය කමඨහන වඩනකොට සක්මන් භාවනාව වඩනකොට වම් කකුල පොළවේ වැදෙනකොට අවධානයේ ඉන්නකොට අවධානයේ තියන්න යනකොට වම් කකුලේ යටිපල්ල පොළවේ ස්පර්ශ වෙනකොට කාගේ කකුලද පොළවේ ස්පර්ශ වෙන්නේ? මගේ. එතකොට ආත්ම වෙලා තින්නේ යාට ඔළුව නෙමෙයි බඩ නෙමෙයි අර තමන්ගේම යටිපතුලෙන් ආපු අරමුණයි. අරමුණේ රූපස්කන්ධයයි. දැන් ඔහොම කමටහන වැඩි කරන්න ටික ටික බුදුහාමුදුරුව අවබෝධ කරගෙන තියෙන්නේ අර කමටහනට ගෝචර වෙන පංචස්කන්ධයේ උපාදාන කැඩි කැඩි යනවා කිය අඩු වී යනවා. විතක රූපීය උපාදාන වෙන එක නැතුව යන්න පුළුවන්. එතකොට වේදනා උපාදානයක දාන වෙන එක වැඩි වෙනවා. දැන් රූපය උපාදානයක
අඩු වෙනවා අඩු වේදනාව උපාදානයක වැඩි වෙන වෙලා කාලවලට මොකද ශරීරයේ අරමුණ තේරෙන්නේ වේදනාව තේරෙන්නේ එලා කාලවලට ශරීරයේ ශරීර කොටස තේරෙන්නේ අපිට කමටහන තේරෙනවා වේදනාව තේරෙන්නේ නැහැ අර කයින් දැනෙන ධාතු ස්වරූපවල සංඥාවක් තියෙනවා ඒතර සංඥාව අර පස් ආකාරයෙන් ඕනෙහිඟ උපාදාන වෙවි යන්නේ දෝලණය වෙන්න පුළුවන් එතකොට ඒකේ කෘත්‍යයක් මොකක් හරි කරනවා තමයි මේක අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නැත්නම් මොකක් හරි මේක හේතුඵල ධමයි කියලා හිතනවා චිත්ත සංස්කාර බිහි කරනවා මේක කමටහන වඩන ගම මේ වගේ මෝඩය වගේ කරන්න කිව්වේ මේ ප්‍රශ්නේ හින්දා මෙතන හරක වගේ කරන්න කියන්නේ මේ උපාදානය අඩු කරන්න ඕනේ හින්දායි කමටහන තුල නැත්නම් මේ විෂයාකාර සක්කාය දිට්ඨිය පෝෂණය ලබනවා භාවනා කමටහන තුල දැන් ඉස්සරහට මේක යනකොට ඔහොම අර සංඥා සංස්කාරය උපාදාන වීමෙන් තමයි අපි එක විකාර කරන්නේ මේක තමයි අනිත්‍ය මේක තමයි හේතුඵල ධර්ම ඔය මොනවද සංස්කාරය කියන එක උපාදාන වීමෙන් සක්කායදී නිර්මාණය වෙනවා ඒතකොට එළිපෙනිලා අනිත්‍ය තේරිලා සත්‍ය අවබෝධ වෙලා මොනවද විඥාන ඛණ්ඩයේ උපාදාන වෙලා සක්කාය දිට්ඨිය හැදෙනවා. දැන් ඔන්න ඔය ටිකයි සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ එතකොට සක්කාය දිට්ඨි ලාභියෙක් බිහිවන එක විතරයි තෝවාන් ඊමේදී වෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන ඔය උපාදාන වෙන විෂයාකාරයේ නැතිව හැම අරමුණක්ම එන කෙනා රහතන් වහන්සේ. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට ධර්මානුකූලෝ විස්තරයක් තියෙනවා සක්කාය දිට්ඨිය නැතුව ඒ කියන්නේ මේ පංචස්කන්ධයේ එන අරමුණු උපාදානයක් නැතුව ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවලු ඒක සෝවාන් වීම නෙමෙයි සෝවාන් ඵලය ඒක ගමන්ට ඕන විදිහට ඉන්න බෑ අර ගමනහන වැඩෙනකොට අහම්බෙන් වෙන්න පුළුවන් ධ්‍යානයට සමවැදෙනා වගේ ඉන්නවා කියන කතාවක් එහෙම විතරයක් නෑ. ධ්‍යාන වගේ පුරුදු කරපුවම සමත භාවනාවෙන් නම් එතන සක්කාය දිට්ඨිය අහක් වෙන්නේ නෑ. කාම ලෝකයේ කාමාවචර උපාදාන අහක් කළා රූපාවචර උපාදානී අදිස්ථාන කරපු කාලයක් ඉඳ පුරුදුකම් හැදී යකි පුහුණු විතරක් ගෙනිච්චොත් හැබැයි වැඩි මනුස්සකමක් අහක් වෙන්න ඕන. තවත් මනුස්ස ක්‍රියා කරලා නෙවෙයි ඒගොල්ලෝ ඒව වෙන්නේ මනුස්සත්වයෙන් අහක් වෙලා. මිනිස්සුන්ගේ ආශ්‍රයෙන් අහපේ ඒගොල්ලෝ තාපසය මිනිස්සු එක ගන්න වෙනුවක් කරන්නේ ඉතින් ගැඹුරුයි ඔය ටික කොහොම හරි කමක් නැහැ දැන් මම පැහැදිලි කරලා දෙන්න හැදුවේ හයවෙනි ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නේ අහනවා සක්කාය නිරෝධය සක්කාය දිට්ඨිය නැති තැන මොකද්ද කියලා ඒකත් බලාගන්න ඔයගොල්ලෝ සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ ඔය උපාදාන විස්සම නැති තැන සක්කාය දිට්ඨිය නෑ කියලා ධම්ම දින්න රාත්මිනින් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මේ ප්‍රශ්නෙට මේ විදිහට උත්තර දුන්නාත් හොඳට මතක තියාගන්න. අනාගාමී වෙච්ච විසාක සිටුවරයා ධම්ම දින්න රාත්මිනින් වහන්සේ ගැන හිතන්නේ මේ කියන්නේ පාඩම් කරගන්න. මොකද ඒකට හේතුව තව තව ප්‍රශ්න අහන්න. දැන් මේකෙන් විශ්වාස නැහැ. දැන් මෙතනින් මේ ප්‍රශ්න ටික උත්තර දුන්නත් යමන් නැහැ උත්තර දුන්නම මේ තියෙන්නේ විතාක සිටුවරයාගේ සක්කාය දිට්ඨියක් වෙන්නේ කොහේදීද ධර්මී සක්කාය දිට්ඨිය හඳුන ගන්න හරි සක්කාය දිට්ඨිය නැති දිට්ඨියක් මොහොතකට හරි ලබා ගන්න සෝවාන් වුණා දැන් මෙතෙන්ට දක්වා යනකම් සෝවා කියන தත්ත්වය ධර්මානුකූලව ගත්තෝ විග්‍රහ කරගන්න පුළුවන් වෙයි නමුත් විසාක එතනින් නවතින්නේ තව එහාට ප්‍රශ්න අහනවා අපි ඊගාව වැඩසටහනේ තමයි ඉදිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න වෙන්නේ. එතකොට මතක තියාගන්න හත්වෙනි ප්‍රශ්නේ වෙන්න ඕනේ. ඔව් හත්වෙනි ප්‍රශ්නේ දක්වාද තරමක් දුරට සැලකිලිමත් වුණා. මේ තියෙන ගැටලු ආයේ නැවත පැහැදිලි කරගන්න පුළුවන් මේ ඊගාව ගැටලු එක්ක එනකොට. අටවෙනි ගැටලුවේ ඉඳලා ඊගාව දේශනාවේදී ඊගාව පොයි දවසේ තමයි දේශනා කරන්න වෙන්නේ. එතෙන්දී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මේව බලන්න බලන හැබැයි සක්කාය දිට්ඨිය අහ කරලා ඉගෙනගෙන අහ කරගන්න නම් මහන්සි වෙන්න එපා. ඒක මෝඩකමක්. සක්කාය දිට්ඨිය අහක් වෙන ක්‍රමයෙන් තමයි වෙදී ඉන්නේ කමටහන්. ඉතින් අද දවසේ
මේ උතුම් පෝය දවසේ කමඨහන වඩන්න වෙන් කරගත්ත දවසේ හැමෝම පුළුවන් හැම වෙලෙම ඒ කමඨහනට තැන දෙන්න භාවනාවට තැන දෙන්න ඒක ඉස්මතු කරගන්න එය වඩන්න ඒ වැඩිම තුලින් තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ කවදා හරි මේ සක්කාය දිට්ඨිය අහක් වෙනවා කියලා හැබැයි අහක් වුණාද නැද්ද කියලා Tamanට තේරුණොත් ඒ දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා මතක තියාගෙන ඉන්න නැත්නම් වරදින තැන් අනන්තයි සක්කාය දිට්ඨිය නැති තැන මට අහු වුණා කියන කෙනාට තියෙන දිට්ඨියත් සක්කාය දිට්ඨියමයි මොකද උපාදානියක් තිබිච්ච තැනකයි එවැනි විඥානයක් නිර්මාණය වෙන්නේ ඒවා හොයන්න එපා පරික්ෂා කරන්න එපා බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් විශ්වාසයෙන් කමඨහන වඩන්න අද දවසෙත් එතකොට වෙනදා වගේම දෙකට මොනවා හරි ප්‍රායෝගික ගැටලු තියෙනවා කමඨහන සම්බන්ධව භාවනාව සම්බන්ධව තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රශ්න ටික තමන් ලිඛිතව තුසර කනෝනාට එවනවා නම් ලේසි මුලින් නැත්නම් මේ වෙලාවේ ඔන් කරලා මේ තමන්ගේ වැඩසටහනේ මයික් ඔන් කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන් දෙකට ඒ කුමන ක්‍රමයකින් අපි ඒ වැදගත් වෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් හැමදෙනාටම මේ පැහැදිලි කරපු ධර්මයන් අරගෙන තමන් කරන වැරදි තව තවත් අඩු කරලා දැන් භාවනා කරනවා හරි වෙන්න පුළුවන් කරන වැරදි වැඩිලා භාවනා ඉදිරි ගමන මන්දගාමී වෙනවා ඒක හින්දා දැන් මේ ධර්මයක් අහලා කරන වැරදි අඩු කරලා සාර්ථක භවපුහුණුවක් ලබා ගැනීමට හැම දිනාටම ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි මොන හරි දැනුම් දීමක් තියෙනවා නම් දැනුම් දෙන්න කියලා ඒ සංවිධායක මණ්ඩලයට මතක් කරනවා